විශේෂෙන් ආද මෙම ප්‍රෞෘ්ති සාකච්ඡාව පැවැත්වීමට අදහස් කළේ අතිගරු ජනාධිපතුමා විසින් පත්කරන ලද ගරු පැසිල්රාජ පක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් තියෙන කාර සාධක බලකාය මගින් තීන්දු කරලා තියෙන ආධාර ලබාදීමේ වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහ තමයි මෙම ප්‍රවෘ්ති සාකච්ඡාවාද පවත්වන් ලබන්නේ. එ සඳහා කියන්නට ඕනි මධ්‍යම රජය සහ පළාත් සභා විසින් මේ වන විට මෙම කාර්සාධක බලකාය වෙත ලබාදී තිබෙනවා යම් යම් අන්සවලින් ආධාර ලබා දෙන ලෙස නොයකුත් ලේකන විශේෂයෙන්ම පෙරපාසල් ගුරරියන්ට එවගේම කුඩා තේවතු ශාලවසයෙන් පසුගිය කාලේ නියගේ නිසාත් මේ කොවිD- මෙ ලෙඩරෝගය නිසාත් ය මසරණාභාවයකට පත්තච්ච කුඩා තේවතු හිමියන්ට විශේෂයෙන්ම ප්‍රාදේශය ජනවාද්‍යවේදී තුමන්ලට තුමියන්ලට එවගේම අත්‍යන්ත්‍ර සහ පේෂකර්මාන්ත යේ නියලී සිටිනයගේ අයට එවගේම හස්ථකර්මාහන්තයේ නියලී සික්ිනයට උසාවිවල නඩත්තු ලබාගැනීමට සුදුසුකම් ලබපුූ ඒ කණ්ඩායමට ෂම පෞද්ගලික බස්රත රියදුරු මහත්තුරු සහක ොන්දොස්කර මහස්තුරුන්ට පාරම්පරික ආයුරේද වෙද මහත්තුරුන්ට. මෙන්න මේ ඇය ඉල්ලීම් කල්ලා තියෙනවාගරු බැසි රාජපක්ෂ මැත්තුමාගේ නායකත්වයෙන් තිබෙන ජනාධිපති කාර්සාධක බලකාය විත සමහර ඉල්ලීම් මධ්‍යම රජයේති වෙන මාත්‍යංශ මගෙන් ඉල්ලිම් විදිහටත් සමහරේව පළාත් සභාාවලින් ආපු ඉල්ලිම් විදිහටත් මේ කාණ්ඩවලට ආධාරමුදල් ලබා දෙන්න කියලා මේ රෝගය පැතිරතියන කාලේ යම්යම් අපහස්ථාවයට පත්වනා කියලා. එනිසා ඒ කණ්ඩායම් වලට එකවර ගෙවන රුපියල් පන්දාහක දීමනාවක් වශයෙන් නිකාරසාදක බලකාය වෙත ඉදිරිපත් කර තිබෙන ලයිස්්ටවලට සමුෘදී අධිකාරය මේවල සමුෘදිි නිලධාරීන් හරහා මේ මුදල් ලබාදීමට මේ මාසේ විසිවෙනිධාවන විට ය මුදල් ලබාදීමට කටයුතු කරනු. තවත් කණ්ඩායම් ගණනාවක් සිටිනවා මෙම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන අය. ඒ සඳහා දැනටමත් ඔබ දන්නවා පත්කර තිබෙනවා කමිටුවක් මේ ග්‍රාමීය කමිටුව සමන්විිත වෙනවා පළාත්පාලන කොට්ටාශයේ නියෝජිතතුමා ඒකන් එ එම කොට්ටාසේ මහජන චන්දයෙන් පත්වෙච්ච නියෝජිතතුමා හෝ තුබිය සමුෘදි සංවර්ධන නිලධාරී තුමා හෝ තුමිය ග්‍රාම නිලධාරීතුමා කෘෂි පර්ර්ේෂණ නිලධාරීතුමා පෞ සෞඛ්‍ය නිලධාරී තුමිය ආර්ථික සංවර්ධන නිලධාරී තුමා හෝ තුමියගෙන් සමන්විත කොමිටුවකට කොමිටුවක් පත්කරලා තමයි මේ සම්බන්ධින් මෙ ලේඛන සකස්කරනු ලබන්. එම ලේඛන සකස්කිරීම සඳහා ජනාධිපතික ආරසාධක බලකාය මගින් තීන්දු කරලා තියෙනවා මෙන්න මේ කණ්ඩායම් වලටත් එරුපියල් පන්දාහක සහනාධාරය ලබාදෙන්. විශේෂයෙන්ම ඉදිකිරීම් ශ්‍රේෂ්්‍රයට අදාලව සේවා සපයන කණ්ඩායම් විදිහයට උදාහරණයක් වශයෙන් ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ගඩොල් වැලි ආද අමුද්‍රව්්‍ය සැපයීම මෙන්ම. වඩු පෙදරේරු ජලනල විදුලිකා ආර්මික පින්තාාරුවනි ශේත්‍රවල නියලුණු පුද්ගලයන් හා එම කාරයන් සඳහා අත්තු දව් සපයන කුලිකරුවන් වැනි වෘතීන්වල නිය දෙන්නන්ට එවගේ කර්මාන්ත ශේෂත්‍ර නිරකවන්න. උදාහරණ වශයෙන් රසකැමිරිිකර්මාන්තය කොහු පාපිසි කර්මාන්තය සමරුපලක බති ලෝහවැනි විශාල කර්මාන්තනෙමෙයි තා කුඩා වශයෙන් මෙවැනිී කර්මාන්ත කරගෙන සිටින ප්‍රදේශ මට්ටමෙන් කුඩාවට මේ කර්මාන්ත කරන ඒ සුළු කර්මාන්තකරුවන්. එවගේම ප්‍රාදේශය මට්ටමින් හා ග්‍රාමීය මට්ටමෙන් සේවා සපයන්යන් ඒ ගනයට වැටෙන්නේ සාවානයෙන් රූපලාවන්න කටයිු තුලේ දෙනාය එවැනි ආයතන සහිවැ වැඩ කරන අය උත්සෝවාන්ඩ උපකරණ හා සේවා සපයන්යන් ත්‍රීවීල් හා මෝටසයිකල් අලුත් වැඩියා කරන්නන් ඇඳුම්මසන්නන් කොන්්ඩ කපන්නන් ත්‍රීරෝධරථ රියදුරු වැනි සේවා සපයන කණ්ඩායම් වල. එවගේම ග්‍රාමීය අලවිකරණයේ දෙන්නන්. කුදාහරණයක් වශයෙන් මේ තත්යි යටතේ තියෙන්න මාලු එලවලු පළතුරු වෙළදාම යේදීමට නොහික වෙච්ච පුද්ගලයෝ. ආගමික ස්ථානවල ආශ්්‍රිතව පුද්ගලික මට්ටමෙන් ඒහා සමානව වෘතිය යදෙන යම් යම් බාණ්ඩ විකුණනාය මෙවැනි කණ්ඩායම් වලටත් ජාධිපති කාරසාධක බලකාය මගින් තීන්දු කරලා තියෙනවා මේ සහන ලබාදයන්න. ත මේ සහන් ලබාදීමේදී ඔවුන් වෙත ඉල්ලුම් පත්‍රයක්. අප එ ඉල්ලුම් පත්‍රය ග්‍රාමිය කමිටුුවලට ලබාදනවා පලාාත්පාලනනායතනේ ගරු මන්තුවේතුමාගේ හෝ තුමියගේ සම්බන්ධ වෙලා සිටින අර රාජ්‍ය නිලධානීගෙන් සමන්විත ඒ කොමිටුවට. මේ ඉල්ලම් කමිටුවේටත් ලබා දෙනවා ඒ වගේම ඒ කමිටුවේ ඉන්න නිලධාරන් හරහා මේ සඳ මම සඳහන් කරපු ඒ වර්ගවල ඉන්න කොවිද දහනවය රෝගය නිසා ත තම තමන්ගේ ආදායම් අහිමිවෙච්ච අය මේ ඉල්ලුම් පත්්‍රේ ලබාගෙන ඒ ඉල්ලුම් පත්ත්‍රය පුරවලා කොමිටුවට ඉදිරිපත් කරන්න ඕන. ඒ කොමිටු ද්‍රහතයි දහටයිගෙන දවස් දෙක තුළ ගම්මානවල ඒ ප්‍රදේශවල ඒ කොමිටුව රැස්වෙනවා. විශේෂයෙන් මේ කමිටුවට අදහස් සිදිරිපත් කරන්න පුළුවන් ඒවාගේම යම් යම් අයට දෙන්නට අවශ්‍යනං යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් එම පලාාත්පාලන බල ප්‍රදේශයේ ඒ ෝඩ්ඩගේ නැත්තන් ඒ කොට්ටාසේ ඉන්න මන්ත්‍රීතුමාට අමතරව එ පළත්පාලන බලප්‍රදේශය ඉන්න අනෙකුත් මන්ත්‍රීවරුන්ටත්. මේ අය සම්බන්ධයෙන් ඒ කොමිටුවට තමන්ගේ යෝජනාව දිරිපත් කරන්න පුළුවන්. ඒකෙදී ඕනෑම දේශපාලන පක්ෂයක මහජන නියෝජිතයකුට එවගේම නොයෙකුත් ශ්‍රේච්චා සංවිධාන තියෙනවා ඒ අයට මේ සම්බන්ධයෙන් යම් කිසි ලබාදය යුතු කෙනෙක් ඉන්නවා නම් ඒ අයි සම්බන්ධයෙන් තමන්ගේ ඉල්ලීම දා හත සහ දහාට කියර දිනවල රැස්වන මේ කමිටුවලට ඒ ඉල්ලීම ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව කමිටුව සුදුසු වශයෙන් තීන්දු කරොත් ඒ අයට එක ලැබෙනෝ. එ වගේම කමිටුව විසින් මේ අවසාන වශයෙන් තීන්දු කරන මේ ලේඛන ප්‍රාදේශය ලේකන්තුමාට ත නවවැනිද වෙනකොට ප්‍රාදේශය ලේකන්තුමාට මේ කමිටු වාර්තා ලබා දෙන්න අවශ්‍යයි කමිටු විසින්. ඉඩමතරව විස්ස විසියක විසි දෙක කියර දිනවල මේ කියන ප්‍රාදේශය කමිටු විසින් අනුමත කරපු මේ අයට ඒ සහනාධාර ලබාදීම සමුෘධි ව්‍යාපාරය හරහා ලබාදීම සිදුවෙනවා මෙහිදී ලබාද දෙන්න රුප්ියල් පන්දාහක දීීමනාවක් එක් වර ගවන දීමනාවක් විදිහට එහිදී මේ මෙයින් එක කැටගරිය හැකට වැට එක කොටසකට වැටෙන යම් කිසි එදිනෙදා ජීවනෝපාය අහිමිවෙච්ච එකගොටසකට රුපියල් පන්දාහක් වැටෙනවනං තමන්ට වෙනත් වර්ගයක් කරහා ඒ පන්දාහා ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එනිසා මේ සම්බන්ධයෙන් අපි හිතෙනවා විශාල වශයෙන් මේ රටේ ඉන්න ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් මේ අන්සවලට වැටෙනවා ශිෂෙන්මය ලංකාව කියන්නේ මේ කාරණ සම්බන්ධයෙන් මහජනතාවට. විශාල සේවාවන් සපයන රටක් අපේ ආණ්ඩුව එවැනි සේවාවන් සපයන ආණ්ඩුවක් ලෝක මංහිතන්නේ නෑ මෙවැනි රාජ්‍යන් තිබෙනවයි කියලා. මේ රෝගය මර්ධනය කරන්න කටයුතු කරනවා සේම. රෝගයෙන් විපතට පත්වෙච්ච. රෝගය නිසා එදිරිදා ජීවිකාව අහිම්වෙච්ච පුද්ගලගන් ගැන ආධාර් ලබාදීලා. ඒ අයට අවශ්‍ය සානයක් සපයන රජයක් විදිහට ලංකාව මංහිතන්නේ මේ ප්‍රශ්නේයේදී විසඳම් හොයීමේදී. යම් ප්‍රමුකස්ථානයක් ගන්නවා. ඒනිසා මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න ප්‍රමාණවත් මාධ්‍ය ආවරණයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා මොකද මොයෙකුත් අන්සවල නැත්තං ගැටල්ලු ඇතිවීම් වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. එනිසා ඉදිරියේදී ඔබ තුමල්ලට සඳහාවස්ථාව ලබාදෙමින් අං ආරාධනා කරනවාවගේ නාලක කළුවව මැත්තුමාට සම්බන්ධෙන් ඉතුරු කාරණත් සාකච්ඡා කන ලෙස.